ආණ්ඩු බාර ගන්න අපි කතා බල කරලා තියෙනවා. ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව අපි වැඩ කරනවා, විවිධ පක්ෂයක අපි සාකච්ඡා කරමින් ඉන්නවා. හරිද? ඉතින් අරගලයකින් එන තාවකාලික ආණ්ඩුව විපක්ෂයට තමයි, විපක්ෂය මූලිකව තමයි එනවා. එතකොට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය සජිත් ප්‍රේමදාස මහත්මයා, ඒකේ නායකයා එතුමා, අර මේ සමගි ජන බලවේග නායකයා එතුමා. ඒ නිසා මේ ඒ වෙන්න ඕන දේවල් වෙයි. ව්‍යවස්ථාවට අනුවනේ අපි සියල්ල කරන්න ඕන. ව්‍යවස්ථාවේ පැහැදිලිව ප්‍රතිපාදන තියෙනවා. ඒ ප්‍රතිපාදන අනුව තමයි වැඩ කරන්න ඕන. මොකද ව්‍යවස්ථාවෙන් පිට කිසිම දෙයක් කරන්න බෑ අපිට. නෑ නෑ, ඔවුන් ඉල්ලන ඉල්ලීම් තියෙනවා. ඒ ඉල්ලීම් සැලකියුතු මට්ටමක සාධාරණ ඉල්ලීම් තියෙනවනේ. එතකොට මේ සර්වපාක්ෂික ආණ්ඩුව පිටුවන්නේ අරය ලෙවල මෙයා කියන කතන්දරයක් නෙමෙයි. ඒ ටික ක්‍රියාත්මක කරන්න ඕන. මොකද මේ වගේ මොහොතකදී තමයි සියලු පක්ෂවලට එකඟ වෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් වෙන වෙන දේශපාලන න්‍යාය පත්‍ර යනවා වෙන වෙන වෙලාවල් වලට. ඉතින් ඒ නිසා ඒ දේවල් ටික කරන්න තමයි ගේන්න ඕනේ. එතකොට ඒව කරන්න ඕනේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනන්. ඒක දැක්කේ නැහැ අවංකවම විමල් වීරවංශ එහෙම කිව්වද නැද්ද කියලා. විමල් වීරවංශලාට බිම් මට්ටමේ තියෙන ජනමතය මොකක්ද කියන එක මට වැඩිය හොඳට මාධ්‍යවේදී ඔබතුමාලා දන්නවනේ. මම එකක් දැක්කා. එයාට වොයිස් කට් එකක් දී ගන්න බැරි වුණා අයියේ මේ නුගේ ගොඩදී. ඒක තනි මිනිහෙක් කියලා කෑ ගහනකොට තුමා දිව්වා. ඉතින් එයාද මේ කියන්නේ මේ රටේ ජනාධිපති වෙන්න ඕන ආවලා, රටේ අගමැති වෙන්න ඕන ආවලා කිරිවරලා. එයාටත් ජනවරමක් නැහැ. එයාටත් ජනවරමක් නැහැ දැන් හරිනම්. හරිද? ඉතින් ඒ නිසා SLPP එකේ පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ ගෝඨාභය රාජපක්ෂ වෙලවලා පොහොට්ටුවේම කෙනෙක් ජනාධිපති වෙනවට පොහොට්ටුවේම කෙනෙක් ජනාධිපති වෙනවට මේ රටේ මිනිස්සු කැමති වෙයිද? මාධ්‍යවේදී තමුන්නාසලා පොඩ්ඩක් මේ ටික කල්පනා කර බලන්න එක. ඒ නිසා දැන් ජනපා මතයට පිට යන්න බෑ. මේ මොකද මේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ. ඒ නිසා හරියට ජනමනස කියව ගන්න ඕන. අපි ඒකයි රනිල් වික්‍රමසිංහට කියන්නේ, විමල් වීරවංශට කියන්නේ, සියලු දෙනාට කියන්නේ. මේ පත්වන ජනාධිපතිවරයා 2024 නොවැම්බර් මාස වෙනකන් ජනාධිපති ස්ථිර ජනාධිපතිවරයෙක්. මොකද හේතුව මේ ජනාධිපතිවරයා ඉල්ලා අස්තුනහම අගමැතිවරයා එක්කම ඉල්ලා අස්තුනොත් කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඊට පස්සේ මාසෙක උපරිම කාලයක් තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකින් ජනාධිපතිවරයෙක් පත් කරගත යුතුයි. ඒ පත් කරගන්නා වූ ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරයාගේ දුරකාලයේ අවසාන වන තෙක් ස්ථිර ජනාධිපතිවරයා. මොකද මැතිවරණේ පවතින්නේ ජනාධිපතිවරණේ තියෙන නැවත 2024 නොවැම්බර් වලට. එතෙක් ජනාධිපතිවරයා වෙන්නේ පාර්ලිමේන්තුවේ පත්‍ර ජනාධිපතිවරයා. ඊගේ කුපාඩි උපක්‍රම ඒගොල්ලෝ ට්‍රයි කරાવી. රාජපක්ෂලා ඒ තරම් බලයට කෑදරයි. හරිද? ඉතින් මෙතන ප්‍රශ්න තියෙන්නේ එයා දැන් කතානායකතුමාට නිල වශයෙන් දැනු දුන්නා ඊපස්සේ එයාට අනන්නේ එයාට තවදුරටත් ඉන්න බෑනේ. දැන් අපි බලන්න ඕන සර්වපාක්ෂික ආණ්ඩුව පිටවන්න ඇමතිකම් ගන්නේවා ජනාධිපතිකම් ගන්නේවා අගමැතිකම් ගන්නේවා නෙමෙයි. මේ ඉල්ලන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ටික ගේන්නේ කොහොමද? ඒ වගේම මේ පෝලිං ටික නැති කරන්න ඒ සර්වපාක්ෂික ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීමක් අරගෙන මේ පෝලිං සඳහා නැති කිරීමට අවශ්‍ය මේ මොනවාද ඒ බඩු භාණ්ඩ ටික ක්‍රෙඩිට් ලයින් වලින් ගේන්න පුළුවන් වැඩපිළිවෙලක් නේ ඕන. මොකද ජනතාව බලාපොරොත්තු වෙන සර්වපාක්ෂික ආණ්ඩුව පිටුවල ආයේ පොලිමේ ඉන්න වෙනවා නම් දිගටම ඒ පිටුවල සර්වපාක්ෂික ආණ්ඩුව වැඩක් නැහැ. ආයේ කා දිගටම මේ තෙල් නැතුව ඉන්න වෙනවා නම් බඩු මිල තවදුරටත් වැඩි වෙනවා නම් උද්ධමනය තවදුරටත් ඉහළ යනවා නම් එහෙම ජනතාව කැමති වෙන්නේ නැහැ. මේ තියෙන මට්ටමෙන් හරි බඩු මිල පාලනය වෙන්න ඕන. තෙල් පෝලිං ගෑස් පෝලිං නැති වෙන්න ඕන. ගොවියට පවර ටික හම්බෙන්න ඕන. දරුවන්ට ඉස්කෝලට යන්න පුළුවන් වෙන්න ඕන. බේත් ටික එන්න ඕන. මොකද මාසයක් හමාරක් ඉවසයි. ඒ කාලය තුල හදා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඒ පීඩුණ සර්වපාක්ෂික ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීමක් අවශ්‍යයි. ඒතර පොහොට්ටුවේ ඉඳලා කැඩිලා එන කට්ටියකට දීලා ඔක කරන්න පුළුවන්ද? එහෙම වෙන්නේ නැහැ. කැමති වුණත් අකමැති වුණත් මේ ජාතිවාදය අවශ්‍යපු මේ පොහොට්ටුවේ ඉන්න අය දැනගන්න ඕන. අද මැද පෙරදිග දෙපතුල ළඟ වැටිලා තමයි තෙල් පොලිම නැති කරන්න ක්‍රෙඩිට් ලයින් එක ගන්න වෙන්නේ. ඒ ඉතිහාසයේ සරදම් කරලා තියෙනද? මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන වලට උපරිම නිදහස ලබා දිය යුතු කියන මතයේ නැ සමගි ජන බලවේග ස්ථාවරය. ඒ නිසා අපි පැහැදිලිවම පළමුව ඒක හෙලා දකිනවා. හෙලා දැකලා විතරක් අපි ඕක අතාරින්නේ නැහැ. ඉදිරියේදී පීඨුණ සර්වපාක්ෂික ආණ්ඩුව හරහා අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් කරලා අපි එයාට දඬුවම් ලබා දෙන එක දෙනවාමයි. ඒකට යම් යම් පොලිස් නිලධාරීන් ඍජුව සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒ අයට ඒකට අවශ්‍ය පියවර ගන්න අපි සූදානම්. අපි ඒක කරන එක කරනවාමයි කියන එක පහදලෝ කියනවනේ. මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන වලට ගන්න කාටවත් අයිතියක් නැහැ. අපි 2010 පත්වෙච්ච රාජපක්ෂ රජයටයි 2005 පත්වෙච්ච රාජපක්ෂ රජයටයි විරුද්ධ වුණේයි ඝාතනය කරපු මාධ්‍යවේදීන්ට විරුද්ධ මේ මාධ්‍යවේදීන් ඝාතනය කරනට විරුද්ධ වුණේයි.
මාධ්‍යාතන ගිනිතිනකොට බෝම්බ තිනකොට විරුද්ධ වුණේ ඇයි? අන්න ඒ ප්‍රතිපත්තියේම අපි ඉන්නවා. එදා ඒ හිට ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ මහත්තයා අමතක වුණාට අපිට අමතක නැහැ අපි මේ ප්‍රතිපත්තියේම ඉන්නවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ගෙදර ගිනිතියපු එකත් අපි තරයේම හෙලා දකිනවා. ඒක නොවිය යුත්තක්. ඒක එතුමාගේ පෞද්ගලික ගෙදර. හරිද? ඒක නොවිය යුත්තක්. අරගලයේ අරමුණු ප්‍රචණ්ඩත්වයේ නෙමෙයි. අපි ප්‍රචණ්ඩත්වයේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අපි අරගලයට සම්බන්ධ වෙලා ඉන්න අය කෙනුත් අපි ඉල්ලීමක් කරනවා මේ අරලීගහ මන්දිරය ජනාධිපති මන්දිරය ඇවිල්ලා මේ ගෝඨාභය ගේවත් රනිල් ගේවත් පුද්ගලික දේපළ නෙවෙයි මේවා රාජ්‍ය දේපළ. ඒ නිසා ඔබතුමන්ලා එක මේ අය යනකම් අල්ලන් ඉන්න කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒවට හානි කරන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. පරීක්ෂණ කරලා කවුරු හරි වැරදිනා කවු කියන වැරදි කවුද ඔව් උන්න අතරමඟට ගන්න ඕන සමගි ජන බලවේග දැන් මේමනේ සිරිකොතේ 100.1 බත්ගොට්ටන්ටයි වජිරාභය වර්ධන වගේ මේ ඩීල් කාර්යයන්ටයි පුළුවන් ඉතින් ඕකේ කියන්නේ විතරයි ඉතින්. හරිද? මේ පරීක්ෂණ කරන්නකෝ. පොලිස්පත්තුමා දැන් මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා. ඒ දීලා මේ පරීක්ෂණ කරලා වැරදි කරවන් අල්ලගන්න. අපි නිවේදනයක් නිකුත් කරා. අපි දැනුත් කියනවා අපි හෙලා දකින අපි ප්‍රචණ්ඩත්වය අනුමත කරන්න නැති පක්ෂයක් කිස්සෙත්. මොකද මූලික මිනිස් අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදී වරක් ඓතිහාසිකක් මාධ්‍ය නිදහස අපි ඒවට ගරු කරන ප්‍රමුඛ ස්ථානයක් දෙන පක්ෂයක්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වෙන්න පුළුවන් වෙන කාගේ හරි වෙන්න පුළුවන් ගෙවල් ගිනි තියනකොට අපි කැමති නැහැ. ඒ වගේම දැන් මෙහෙමනේ ඒගොල්ලමනේ ගැහුවේ. ඒක ආපු එකක් වැරදීනේ. ගහපු එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් මේ අන්තර්ජාලයේ තොත්ත බබාලා ටිකක් අඬන එක විතරයි කරන්නේ. පරීක්ෂණ කරලා බහල්ලා ගන්න. මාධ්‍ය වේදින්ද ගහපු එක ගැන කතා කරන්නේ නැහැ කවුරුවක්වත්.